අයිබෝන් අදත් අපි සූදානම් වෙනවා කුස ජාතකයේ සම්බන්ධව ප්‍රශ්නයකට පිළිතුරක් ගොනු කිරීමේදී එක් කරගත යුතු කරුණු කීපයක් රැස් කරගන්න මම හිතන්නේ දුවේ පුතේ ඔබට මාතෘකාවේ දුටු පරිදිම තියෙන විදිය මෙහෙමයි කුස ජාතකයේ පාඨක ශ්‍රාවක සිත්සතන් තුල හාස්‍ය රසය ජනනය කරන කතා වස්තුවක් බව කොහොමද අපි විචාරය කරන්නේ පාඨක ශ්‍රාවක සිත්සතන් තුල හාස්‍ය රසය හාස්‍ය කිව්වේ සිනහව නේද සතුට සිතේ ඇතිවන්නා වූ සතුට හාස්‍ය මේක රසයක් රස නවයක් තියෙනවා මෙතනින් එකක් තමයි මේ අපි අනිත් දේවලුත් අපි කතා කරමු ඉදිරියේදී ඉතින් ඒකම ඉගෙනුම් ඵලවලදී තියෙනවා ඉගෙනුම් ඵල මේ කියන්නේ මේ පාඩම අවසන් වෙනකොට කුස ජාතක කතාව අවසන් වෙනකොට ඔබගෙන් මෙන්න මේ දේ බලාපොරොත්තු වෙනවා කුස ජාතක කතාව රස විඳිමින් විචාරය කරයි රස විඳිමින් රසය විඳිමින් විචාරය කරන්නේ කොහොමද එහෙනම් අපි බලමු මේකේ රස තැන් හාස්‍ය රසයේ ඉස්මතු වන තැන් තිබේද යන්න හාස්‍ය කියන්නේ හිනාවනේ සතුට සිතට දැනෙන සතුට මේක දෙවිදිහකින් දක්වන්න පුළුවන් අපිට මෙහෙම ෆිසිකලි පෙන්වන්නත් පුළුවන් ඒකම මානසිකවත් මේ හාස්‍ය කියන එක අපිට විඳ ගන්න පුළුවන් ඒකම හිනා යන්නේ මොන වගේ වෙලාවකදීද සතුටකදී නේද ඉතින් සතුටක් ජනනය වෙනවාද මේක කියවගෙන යනකොට කාට කාටද පාඨකයාට සහ ශ්‍රාවකයාට මම ඔබට කියලා ඇති පාඨණය කරනවා කියන්නේ කියවනවා කියවන්නා තමයි පාඨකයා දැන් අපි මම දැමින් නිහඬව සිංහල සාහිත්‍ය රසාස්වාදයේ පොතේ කුස ජාතකේ කියවනවා නිහඬව හෝ තනිවම කියවනවා දැන් අපි හිතමු පන්සලේ ධර්මශාලාව ඉදලා හන්දේ මම කියවනවා එකල කුස රජුරෝ ප්‍රභාවතීන්ගේ බස් අසා ඉදින් සබඳ ඔන්න දැන් මම එතන කියෙව්වා කියවන්න පාඨකයා ඊළඟට ශ්‍රාවකයා කියන්නේ ශ්‍රවණ මේ සවන් යුග ළඹ සවන් කියලානේ කිවි බුදුරජාණන් වහන්සේගේ කාන්පේති පහලටනේ තියෙන්නේ බලන්නකෝ බුදු පිළිමේකෙම කොහොමද තියෙන්නේ කියලා ඉතින් සවන ශ්‍රවණය ශ්‍රාවක අසන්න නේද දැන් අපි හිතමු දැන් ඒ අර මේ ජාතක කතාව කියනකොට අසමින්නේ ඔබ හිටියේ ඔබ හිතකර අසන්න දැන් මම පාඨකයා ඔබ ශ්‍රාවකයා හොඳයි ඉතින් මේ දෙදෙනාටම සතුට ජනනය වෙනවාද බලමු අපිට එහෙම අවස්ථා කීපයක් මේක කියවගෙන යනකොට හම්බ වෙනවා හැබැයි ඉතින් අවස්ථා කීපයක් නෙමෙයි අපි අවසානයේ බලමු මුළු කතාවම මහත් වූ හාස්‍යජනක හාස්‍ය තුලින් පාඨක ශ්‍රාවක රසික ජන විඥාණය බොහොම ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනියන ජාතක කතාවක් විදිහට තමයි හැම ජාතක කතාවක්ම එහෙමයි ඇත්තටම මේ කුස ජාතකයේ විශේෂයෙන්ම අපිට හඳුනා ගන්න පුළුවන් හිනා යන්නේ සතුටක දිනේ ඒකම මනාව අවබෝධ වුණු විටකදී ඒකම අපි බලමු ඇයි මෙහෙම කිව්වේ ජාතක කතාකරු මේ විදිහට කරේ මිනිසාට සම්පූර්ණ බණ කතාව ඉවර වෙනකම් කියන්න ඕන නිසා එතකොට සිනහවත් එක්ක යනකොට කවදාකවත් එපා වුනේ නැහැ එපා වෙන්නේ නැහැ ඒ නිසා තමයි ඇත්තටම මේ ජාතක කතා වගේ දේවල් ඒ කාලේ ඉඳලා මේ දක්වාම පැවතීගෙන යන ඉදිරියටත් පවත්වගෙන යන්නේ ඒකම මේවා මුල් ඡේදෙට ලියන්න හොඳේ ඇයි මේ හාස්‍ය රසය ජනනය කරේ කියන එක අපි දැනන් ඉන්නේ ඒකම බෝසත් ගුණ ලාංකීය ජන හදවත් වලට විසරණය කරන්න නම් කාන්දු කරන්න නම් ඒවා ශ්‍රී ලාංකීය ජන මනස තුල රෝපණය කරන්න නම් සිත් ගන්නා සුළු අයුරකින් කිව යුතු වුණා. එතකොට තමයි මේවා හරියටම අපේ චිත්ත සංතාණයන් තුල ගොඩනැගිලා මානව ධර්මතාවලින් හැබි හොඳ සමාජයක් ලාංකීය සමාජය තුල බිහි වුණේ. ඒකම බලමු බුදුරජාණන් වහන්සේ දැන් බුද්ධ භාෂිතය තුලින්ම දිනන ඉත්ති කතා චෝර කතා එපා කියනවනේ. ඉතින් ස්ත්‍රීන් පිළිබඳ සොරුන් පිළිබඳ කතා එපාලු. ඒකම පරාභව සූත්‍රයේ තියෙනවා ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ චයෝ නරෝ ලද්දන් ලද්දන් විනාසිතී තම් පරාභවතෝ මුඛං කියලා කිවි. ඉතින් මේ වගේ දේවල් එපාලු. එහෙනම් මොන වගේ දේවල්ද ඕනි? ඉතින්
හොඳ දේවල් යහපත් දේවල් එතනදී යහපත් දේ සිත් ගන්නා සුළු විදිහට දීමට ජාතක කතා කරු කුටාරියක් උත්සාහ දරුවා ඉතින් මේ තියෙන එවැනිව අවස්ථාවක් අපි බලමු මේ තුලින් ඕන් බලාපොරොත්තු වුණා ගුණයෙන් සහ දැනුමෙන් පිරිපුන් ජාතියක් බිහි කිරීම එකම හෙලයන් බහුශෘතයන් කරවීමත් මේ තුලින් අපේක්ෂා කරලා තියෙනවා මේ හාස්‍ය රසය ජනනය කිරීම තුල ඒකම බෝධිසත්ව ගුණෝපේත නැත්නම් ප්‍රීතියෙන් පිනා ගිය දැන් බෝධිසත්වයෙකුගේ වාගේ ලක්ෂණ තියෙන සතුටින් ඉන්න හොඳ සුඛිත මුදිත වූ සමාජයක් බිහි කිරීම තමයි මේ හාස්‍ය රසය තුලින් ජාතක කතා ඉදිරිපත් කිරීමේ මුඛ්‍ය අරමුණ උනේ ඒක මේ තුල හොඳ සමාජයක් බිහි වුණ බව අපි මීට කලින් වීඩියෝ එකත් හඳුන්වා දීලා ඇති බලමු මේ අවස්ථා කීපයක් තමයි මම ගත්තේ දැන් මං ඉහත කියපු දේවල් මුල් ඡේදයට ඇතුළත් කරන්න අපි දන්නවා කුරුණෑගල යුගයේදී තමයි මේ කුස ජාතක කතාව අපිට දැක ගන්න හම්බ වෙන්නේ ඒකම 547ක් වූ කතා පෙළේ 523 වෙන්න කිව්වා ඒකම දැන් මේ දේවල් ටික මුලින් මුල් ඡේදෙ කියනවා ඊළඟට අපි කියනවා කුස ජාතකයේ හාස්‍ය රසය හඳුන්වා තියන්නේ ඇයි හාස්‍ය රසය කියන්නේ මොකද්ද කියන අතරේ ඇයි හාස්‍ය රසය මේ තුලට මුසුකලේ කියන එකත් අපි ලියන්න පුළුවන් නම් මේ දේවල් එකතු කර ගන්න පුළුවන් නම් හොඳයි පළවෙනි අවස්ථාව විදිහට දැන් ගොඩක්ම තියෙනවා අපි එක අවස්ථා කීපයකදී ඒක මම වෙන් කරගත් එක අවස්ථාවක් තමයි මහලු වෙස්ගත් සක් දැන් මේක ඇත්තටම කතාව ඔබ කියවා තිබිය යුතුයි කතාව කියවන්න පෙළපොත කියවන්න මහලු වෙස්ගත් සක් රජුරවන්ට සක් සක්‍ර දේවේන්ද්‍රයන් එනවා බොහොම වියපත් කෙනෙක් විදිහට එනකොට මිනිස්සු කොහොමද අහන්නේ ආ කොහෙද යන්නේ එහෙම කියලා අහනවද නෑ මේකේ තියෙන්නේ මෙහෙමයි කුමක් නිසා තෝ මෙතනට ආයේයිදයි යනාදීන් පරිභව දැනවියාන් බණිමින් තමයි කතා කරේ හරි කේන්තියෙන් කතා කරේ ඒ වෙලාවේ මොකද්ද අපි කුස රජතුමා දෙන්නේ උත්තරේ පිළිතුර කුමක් නිසා නින්දා කරවුද ශාරීරය ජර ප්‍රාප්ත පමණක් විනා රාගය තරුණවන් ආන් අන්නේ තැන්දි ශාරීරය මේ වයස ගියාට මේ රාගය බොහොම ජව සම්පන්නයි තරුණවන්නේ කියලා කියනවා ඔන්න එක අවස්ථාවක් දැන් මේ වගේ දේවල් අහන් ඉන්නකොට මේ අහගෙන ඉන්න කෙනාට ශ්‍රාවකයාට කියවන පාඨකයාට බොහොම ප්‍රහසනය එළඹෙන්නා වූ අවස්ථාවක් ඉතින් ශිල්ප හරියට දන්න කෙනෙක් නම් රඟ දැක්වලත් කියනවා ඇති සමහරක් වෙලාවට නේද ඒකම තව එකක් තමයි මේ දැන් ඔය මේ හාස්‍ය රසය උපදිනවා කියනකොට අපි තව එකක් කියන්න ඕන මේ කතාවේ ඉන්න චරිත දෙක දන්නේ ටිකයි දැන් අපි ඉස්සරහදී අපි කතා කරමු දැන් තරාල දෙටුව දැන් රංකරුවා රං ආභරණ රං පිළිම එහෙම හදන කෙනා දන්නේ ටිකයි කුස කුමාරයා දන්නේ ටිකයි හැබැයි මේ දෙදෙනාගේම දේවල් මේ අපි දන්නවනේ පාඨකයා දන්නවා ශ්‍රාවකයා දන්නවා එතකොට තමයි මේ හාස්‍ය රසය කියන එක බොහොම උපරිමයෙන් එන්නේ දැන් මෙතන කියනවා තරාල දෙටුවාට අන ගිහිල්ලා රන් රූපේ තියනවා කියන කියලා කාමරේ ඒ වෙලේ මොකද කියන්නේ ඕපු ගිහිල්ලා හරි බොහොම බයෙන් එන්නේ තරාල ඇදුරා රන් රූපේ කවුරු කියලාද හිතුවේ ඕ දේවයන් වහන්සේ විසවුන් වහන්සේ තනියම වැඩ සිටින්න වැද්දන අයියෝ අනේ දේවයන් වහන්සේ මේ විසවුන් වහන්සේ තනියම ඉන්නවා කාමරේ බෑ මං ගියේ මට යන්න බෑ ආන්න බලන්නකෝ දැන් එතකොට දැන් මෙයා ඇත්තටම හිත මේ විසවුන් වහන්සේ කෙනෙක් දිටියේ නෑනේ රූපේ නේද ඉතින් එතකොට මේක අහගෙන ඉන්න අපේ උපාසක මහතුරුන්ට උපාසක අම්මලාට ඊළඟට අර පන්සලේ බණවඩුවේ නැත්තම් ඒ ප්‍රසිද්ධ ස්ථානේ ඒ ඉන්න කට්ටියට හරි hina දැන් අයියෝ මේ මොන තරම් ඈ ඉතින් ඔන්න හාස්‍ය රසය ඉස්මතු වෙන අවස්ථාවක් ඒකම දැන් කුදී දුවගෙන දැන් සමහරවිට දැන් කුදී කියන චරිතය තුළම යම් විපත් බවක් අපිට හිතන්න පුළුවන් රන් රුවට රැවටෙනවා නේ චිත්‍රපටි හැම ලස්සනට තියෙනවා ඒක ඉතින් මේ නොකී කරු දරුව අප පැනට එවා මේ නොකී කරු දරුවෝ දැන් බලන්නකෝ දැන් ඔන්න මොනවද මේ කියන්නේ කියන එක නොකීක පැනට එවා තුමු මේ වෙලේ පළමු කොට ඇවිදින් මෙතන සිටියෝය මෙහා මෙන්න අපිට කලින් ඇවිල්ලා
කියලා දැන් ඔන්න දැන් කුදි දුවගෙන යනකොට දැන් හරි දැන් අත්‍තර මේ රත්න රූපයක් නේ තියෙන්නේ මේ පබාවතී එකවිල්ලා මෙතෙන්ද නෑනි ඉතින් ඔන්න පාඨකයාට ශ්‍රාවකයාට හරි ශෝක් දැනක් මේ වෙලේ පළමු කොටවදීන් මෙතන සිටි ඔය රාජ කුලයට පරිභව කරන්න ආවු කෙල්ල ඉඳින් රජුරුවන් වහන්සේ දක්ෂේ කීන අපසම අපි ඉවරයි නසාපියයි ඊළඟට ඉපි කෝපුලතේ ගෑහුව සොට් එක අන්න ගහපු පාරක් පස්සේ තමයි දන්නේ අයියෝ මේ වෙන එකක් කියලා නේද එතකොට තමයි දන්නේ මේ පබාවතී නෙමේ වෙන රූපයක ඔන්න එතකොට මේ දේවල් අපේ පාඨකයාට ශ්‍රාවකයාට හරි ෂෝක් අවස්ථා ඔන්න අපි කිව්ව දැන් අවස්ථා තුනක් ඊළඟට බලමු දැන් බලන්නකෝ මේ දූතයෝ හරි ෂෝක් බඩු ටිකක් කියවෙන්නේ ඇයි දූතයෝ මදුරජිර මුල් අවස්ථා ෆස්ට් ටයිම් දකින්නකොට කොහොමද කියන්නේ අනේ රජතුමනි මේ අපේ රජතුමා ඔබ වහන්සේ වගේ කෙනෙක් නෙමෙයි මේ මේ දුවෙක්ව හොයන්න මෙන්න මෙහෙම එව්වේ එහෙම කියලා කතාවද කිව්වේ නෑ 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 දැන් අපි දන්නවා දැන් අත්ත කතාව ඒක තමයි දැන් මේ රූපය හොයමින් මේ මේ අපේ සීලවති බිසවුන් වහන්සේගේ උපක්‍රමයනේ මේ ක්‍රියාත්මක වෙන්නේ දැන් ඒක කියවන්නා දන්නවා අසන්නා දන්නවා හැබැයි පාඨකයා දන්නවා ශ්‍රාවකයා දන්නවා හැබැයි මේ මේ දෙන්නාට දෙන්නා දන්නේ නැහැ මදුරජිරු දන්නෙත් නැහැ ඉතින් ඒ නිසා ඔන්න අපේ දැන් අපේ ශ්‍රාවකයන්ට පාඨකයන්ට හරි ප්‍රහසණයට ලක් වෙන අවස්ථාවක් කියනවා දේවයන් වහන්සේ අපගේ රජුරුවන් වහන්සේ නුඹ වහන්සේගේ සුවදුක් විචාලසේක අපේ රජතුමා ඔබ වහන්සේගේ සුවදුක් විචාලා ඕන කියන අවස්ථාවක් දැන් මේක හරි ෂෝක් අවස්ථාවක් දැන් ඇයි මෙන්න චාටුවෙන් කොහොම හරි ෂේප් කරගන්න නේද යාලු කරගන්න හදන ඔන්න තවත් හාස්‍ය රසයේ ඉපදුණු අවස්ථාවක් එතෙන්දී තව දෙයක් තමයි ඊළඟට වෙන වැඩි මොකද්ද ඇත්ගාලට යන්නේ කොහොමයි දැන් යන්නේ කුස රජතුමා බොහොම බල පරාක්‍රමයෙන් යුක්ත රජතුමාගේ බිසව විදිහට තමයි දැන් මේ පපාවති හිතාගෙන යන්නේ ඒ යනකොට මේ මොකද්ද උනේ දැන් රජුරුගේ තැනට ගියා දැන් ඒ ගියාම ඔන්න අපි දන්නවා මෙතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා දැන් කුස රජතුමා හිමි දැන් චිත්‍රපටින ලස්සන්ට මේක තියෙනවා දැන් හිමීට අර මේ ඇඩ්ගාරේ ඉන්න ඇඩ්ගෝවික් විදිහට ඉඳලා දැන් පබාවතී දන්නේ නැහැ මෙහෙම කතන්දරයක් දැන් සාමාන්‍යයෙන් ඇඩ්ගාලේ මිනිස්සු ඉන්න තිනේ දැන් රජ මාලිගාවේ සේවකයෝ ඕනේ තරම් ඇතිනේ ඉතින් ඒ වගේ ඉන්න අතරේ මෙයා දැන් මේ අපොයි මේ මංගල හස්ති රාජයා කියන්නේ මගේ මේ ප්‍රතාපවත් සැමියනේ කියලා හිතනකොට ඩග්ගල වදිනවා කොන්දට එක හපු බලනකොට මොකද්ද මේ ඇතිලා තියක් මෙන්න මෙච්චරක් විතර ඇකින් ඩෝයි ගාලා කොන්දට ෂොට් එකක් එල්ල වෙලා හා පෝ ඔන්න දැන් ඉතින් හරි ෂෝක් වැඩේ දැන් අපි පාඨකයාට ශ්‍රාවකයාට හා පෝ දැන් ඉතින් දැන් මේක මොකද්ද බලන්නකො යම් මේ කියලා දැන් ඉතින් බලනකොට මොකද්ද වෙන්නේ මේ දැන් ඇතිලා තියකින් වැදිලා කොන්ද පුරාවටම කොන්දෙන් එකයි ඊළඟට රජුරුවා දැන් ආපහු මොකද කියන්නේ රජුරුවන් වහන්සේට ගියා තෝපයත් තෝගියත් තෝපගියත් කප්පවාලමි කියා රජුටම බනින්නේ කාටද මේ බනින්නේ රජුරුවන්ටමයි ඇත්තටම බනින්නේ දැන් මට මේ වෙලාවේ මේ සටහන දාගෙන යනකොට මතක් වුණා ඔබට පුළුවන් නම් පුතේ දුවේ බලන්න 1955 තිරගත වෙච්ච චිත්‍රපටියක් තියෙනවා මේ මාතලම් කියලා ඒකේ මේ YouTube එකේ මම චිත්‍රපටිය නම් දැක්කිනේ ගීත කීපයක් දැක්කා මාතලම් මාතලම් කියලා ටයිප් කරාම මේක ආවා මේ ඒකේ තියෙනවා මේ මේ ධර්මදාස වල්පොළ මහත්මයා ගායනා කරනවා මේ උපත ලබා මේ ලෝකේ කියලා සින්දුවක් පොඩක් ටයිප් කරලා බලන්න එතකොට එනවා ඒ ගීතේ අර මේ රෙදි හොදමින් එක් අයෙක් තමයි මේ ගීතේ ගායනා කරන බව පේන්නේ එතකොට ඒ ගීතේ අතරමැදදී අශ්වාරෝහක කීප දෙනෙක් කියලා එතන මුලින්ම ඉන්නේ රජතුමා ඉතින් මේ මාතලම් කියන්නේ යම් දඩබ්බර චරිතයක් තියෙන කෙනෙක් මට අවස්ථා කීපයක් ලැබුණා ওই මාතලම් චිත්‍රපටියේ බලන්න මේ එතනදී ඒ ගීතේ අවසානයේ රජ්ජුරුව ඇත්තටම මේ මට මතක විදිහට මාතලම්ගෙන් අහනවා මාතලම් කෝ කියන අන්න ඒ වගේ ඒක බොහොම හාස්‍යජනක අවස්ථාවක් එතනදී නะ මෙතනත් එහෙමයි දැන්
පබාවති තොපගියත් කප්පවාලම රජිරුවන්ට ලවා කියලා කියන්නේ කාටමද කියන්නේ රජිරුවන්ටමයි කියන්නේ දැන් පබාවති දන්නවද මේනි රජිරුව කියලා නෑ හැබැයි පාඨකයා දන්නවද ඔව් ශ්‍රාවකයා දන්නවද ඔව් ඒ නිසා තමයි මෙතන හාස්‍ය රසයේ උද්දීපනය වෙන්නේ ඔන්න ඒ තව අවස්ථාවක් ඔන්න දැන් අපි කිව්වා අවස්ථා පහක් ඊළඟට දැන් එතන දෙකකට ගන්න පුළුවන් අර ඇත්තිලත්තියකින් ගහන එකයි ඊට පස්සේ රජිරුවන්ට කියලා රජිරුවන්ටම බයින් එකනේ රජිරුවන්ගේ ලකාව අත්කප් වුණා කියලා කියන එක ඊළඟට මේ දැන් ඒකම එතනදි කියනවා බිසෝලවත් ප්‍රකෝප කරවා බැන්නවීම දැන් බිසෝට කියන බලන්ඩම් මේ අර අර අන්නරු තමයි මේ ගැහුගේ හැටි විතරක් කියලා හැම දැන් බැනලා හොඳටම දැන් මේ බිසෝලවත් ප්‍රකෝප කරවා එතෙන්දි කියනවා අනේ මේ කුමරියගේ පිට අතගාලා කියනවා අතින් පිහදාන්න නැත්නම් ඇති අපොයි ඉතින් ජ්‍යෙෂ්ඨ පුත්‍රයානේ නේද දන්නවනේ හැටි මේ ඇත්ගාල කොල්ලෝ නම් ඉතා චපලයෝය නෝඹ වහන්සේට උරණවන්න ඔය කියා අස්වසා රජගිරා කියලා කියලා අනේ අනේ කවන්නේ දුනු ගණන් ගන්න එපා මේ මෝඩ කොල්ලු චපලයෝ කියලා ඔය එකගෙන කියවන්න හාස්‍ය ජනක අවස්ථා තව එකක් පාඨකයාට ශ්‍රාවකයාට ඊළඟට මේ අස්හලේදී අශ්වය බලන්න යනකොටත් උනානේ දිස්ථාලේදී තව කේස් එකක් ඒ තමයි එතනදිත් අස්බෙට් එකකින් දුන්න ෂොට් එකක් අපොයි අපිට එකපාර ටාස්බිට්ටක් වට හිතා ගන්න බෑ අපි හිතමු මේ ගොම අහුරකින් එහෙම ගැහුවොත් ආන්නේ වගේ හිතන්නකෝ අපොයි මෙන්න එතනදි තර වගේම ලොකු ඇබැද්දියක් සිද්ධ වුණා ඉතින් මේක හරි මේ රංගපාල හැම කියනවා ඇති නේද අපේ හාමුදුරලා අපේ උපාසක මහතුරු ඉතින් ඔන්න හාස ජනක අවස්ථා ඊළඟට මේ ඇතාගේ පිටේ දැන් අනේ මේ කුමාරිකාවටත් බොහොම අගේ දැන් තමන්ගේ ස්වාමියා ඇයි කියනවනේ ජාතක කතා කරු කියනවා නේද හිරු දවාලි කදුව පැණියෙක් වාගේ කියලා හිරු එළියේ කදුව පැණියෙක් වාගේ ලෝ මේ බිසම ඉතින් ඒ කියන්නේ මේ හිරු නැත්තම් මේ දහවල ගැන තමයි කියන්නේ ඒ කිව්වේ අපේ කුස කුමාරයාගේ ප්‍රබලත්වය ඊළඟට කියනවා දිවා චන්ද්‍රයා වගේ කියනවනේ මෙතනදී දෙන්නා එකතු වුණාට පස්සේ මේ පබාවති එහෙනම් මේ දිවා කාලේ චන්ද්‍රයා පබාවති නම් සූර්යා ගැන තමයි මේ කියන්නේ අපේ කුස රජතුමා ගැන අනේ ඉතින් මේ තුමියට හිතෙනවා අනේ අපේ මහත් වැඩිංගක් හරි බලා ගන්න ඕනේ අප්ප කියලා හිතලා මේ කියනවා මේ අපේ මහත්ය මොනවාගේද චූට අපේ නන්දක අනේ බැබැබැ ළමයෝ මේ හොඳ නෑ අපේ කුලසිරිත් මතක නැද්ද ඔයාලා එක්කන් එනකොට කිව්වම අනේ නෑ මේ එහෙම නෙමේ චූට අපේ නන්දක කිව්වම ආහා මේ එහෙනම් ඔන්න සීමඳුරු කවුලෙන් බලමු වැඩි දඟලිලි කෑ ගැහිලි කතා කරන්නේ එහෙම ලැහැත් වෙන්න එපා ඔන්න කිව්වහම ඔන්න දැන් ඊළඟ දවසේ සීමඳුරු කවුලෙන් බලා ඉන්නකොට මේ බලනවා දැන් ජයම්පති කුමාරයන් ඉස්සරහින් ඉන්නේ දැන් අන්න කියලා දැන් හැබැයි ඉතින් හරි ඇති මේ විසබුරු කියලාත් නෑ රජතුමානේ පෙන්නන්නේ දැන් රජුරෝ දැන් ඉතන ඉන්නවා ඉතින් බොරු කිව්වේ නෑ ඉතින් දැන් පෙන්න දැන් ඔන්න ඉස්සරහින් යනකොට රජතුමා ගැන බලා ඉන්නෝනේ මගේ ස්වාමියා ෂෝක් කෙනෙක් මටම ගැළපෙනවා කියලා කිව්වහම මෙන්න බල පිටිපස්සෙන් එක්කෙනෙක් ඒ කවුද මෙන්න තවත් හාස්‍යජනක අවස්ථාවක් අපේ පාඨකයාට ශ්‍රාවකයාට මුඛ විකාර හස්ත විකාර ආදී නේද උසුළු විසුළු කරා කියන්නේ ඔන්න එතෙන්දි මොකද වෙන්නේ අස්හලේදී සිදුවීම කිව්වා මේ ඒ දවස් ඇත්ගෝ විසින් පිටුපසවුන් බෝධිසත්වයෝ සිද්දෝ පරිද්දෙන් ප්‍රභවතීන් දකිමින් හස්ත විකාර මුඛ විකාර ආදීන් උසුළු විසුළු පෑහ ඔන්න තව අවස්ථාවක් අපේ පාඨකයාට ශ්‍රාවකයාට සිනහා පහළ වෙනවා. දැන් ඔන්න අපි අවස්ථා හතක් කියලා තියෙනවා. ඊළඟට කුඹල් කරුට මද්දු රජුගේ වදන්. දැන් කුඹල් කරු නැත්නම් නල කරු ඒකම මාලා කරුට ඒ දැන් එතන අවස්ථා තුනක් තියෙනවා. මොකද කියන්නේ මේ කවුද මේ හැදුවේ කියලා අහනවා. මේ වෙන කවුද කියනකොට දැන් අපේ රජතුමා මොකද කියන්නේ තෝපගේ කර්මාන්තෙන් මම නොදනිම්ද තෝගේ වැඩ මන් දන්නේ නැද්දයක් කියලා නේද ඇහුවේ ඔන්න තවත් හාස්‍යජනක අවස්ථාවක් ඇත්තටම ගත්තොත් කතාව පුරාවටම තියෙන එහෙම දේවල් ඊළඟට මේ පබාවති ගෙට ගිහිල්ලා දොර වහ ගන්නවා අර දැන්
කුසරජතුම ඇවිදිල්ල කතා කරනකොට මේ මදුරට සාගලපුරේදී එතෙන්දි මොකද හිතන්නේ ඉදින් ඉදින් මම කුසරජයයි අවුත් මාතල්වා ගත්තුනා කවුරු වලකද්දයි ගෙටවැද දොර අගුලුල ආන මොකද උනේ අප දැන් එදා මතකනේ එකපාරක් වැදුනා මේ අසිලත් කියනුත් වැදිලා අලි මෙව්වේ කියනුත් වැදිලා ඊට පස්සේ මුඛ විකාර හස්ත විකාර ආදීනුත් කළා මේ නෙළුම් පොකුණේදුත් ඇල්ලුවනේ අත දන්නවනේ අපි වඩු ගැලගේ හැටි කියලා පටස් ගලකට ගිහිලා හානිකට දරවා ගත්තා ඔන්න තවත් හාස්‍යජනක අවස්ථාවක් ගෙට වැඩි වහා දොරගුළු ලා ගැනීම ඒකම ප්‍රභාවතී හුස්ම වැටේදයි පරීක්ෂා කිරීමට මෙහෙම බැලුවේ ඕන එවලේ වෙච්ච වැඩි දන්නවනේ දුන්න ෂොට් එකක් තොක් ගාලා කෙලපාරක් වැදුනා ඔන්න ඒකම හැබැයි ඉතින් මෙතෙන්දී නම් අර මේ ගුඩ මිනිස් සිතුවිලි කියන අදහසත් ගන්න පුළුවන් එතන ඒක අවස්ථාවක මම දැක තිනවා මේ සරාගී බව මිසක් නියම ආදරේ නොවේ තියෙන්නේ මේ කුස ජාතකයේ කියන අවස්ථාවට දැන් මං හිතන්නේ ඔය බ්‍රාහ්මණ දහය අපේ පැරණි එතෙක් පැවති දහම් කරුණුත් එක්ක එක අවස්ථාවක තියෙනවා මේ අවුදුම්බර බවම් පුෂ්පං ශ්වේත වර්ණස්සේ කාකයොත් මත්ස්‍ය පාදේ ජලේ පාශ්චාත් ස්ත්‍රී චිත්තං නවිශසී කියලා මේ දැන් එතෙන්දී අර කාන්තාව පහත් කරලා කියපු අවස්ථාවක් තියෙනවා අවුදුම්බර බවම් පුෂ්පං අත්තික ගහේ මල් හැදුනා කිව්වත් පිළිගන්න අවුදුම්බර බවම් පුෂ්පං ශ්වේත වර්ණස්සේ කාකය සුදු පාට කපුටො හිටියා කිව්වත් පිළිගන්න මාළු ඇවිදගෙන ගිය පාසලකුණු තිබුණා කිව්වත් අපි දන්න මේ තුනම වෙන්න බැරි දේවල් ඒත් පිළිගන්න හැබැයි ස්ත්‍රී චිත්තං නවිශසී ඒ කාන්තාවගේ සිත විශ්වාස කරන්න එපා. කියන්නේ කාන්තාව පහත් කරලා සලකපු අවස්ථාව තිබුණා. එතනදී ඒකම චුට්ටක් හිතලා බලන්නකෝ. දැන් මේ ජාතක කතාව, කුස ජාතක කතාව කිව්වේ කාටද? දැන් අර වර්තමාන කතාවේදී අර උකට ලියුණු භික්ෂුවකට නේද? භික්ෂු සාරූප්‍යයෙන් ඉවත් වෙන්න ගිය භික්ෂුන් වහන්සේ නමකට තමයි මේ ජාතක කතාව දේශනා කරේ. ඒ නිසා සමහරක් වෙලාවට මේ කාන්තාව පහත් කිරීමත් මේ තුල යම් අවස්ථාවක ජාතකකරුවා අදහස් කරා වෙන්න පුළුවන්. මොකද කොහොම හරි දැන් ඒ බැඳීමෙන් අයින් කරගන්න එපා. ඒ නිසාත් උනා වෙන්න පුළුවන්. ඔන්න කෙසේ හෝ ඒකත් තව හාස්‍යජනක අවස්ථාවක්. ඒකම කුසරජු පළවා හැරීමට අපොහසත් උනා. දැන් මොනවා කිව්වත් කුසරජ්ජිරුවන්ට කුසරජ්ජිරුව යන්නෙම නැහැ එළියට. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? යේවා නොයේවා. යනවනම් ගියා නැත්තම් නොගියාවේ. යේවා නොයේවා මට නම් කම් කිම්ද? මට මොකද? සිතා දොර අගුලුලා ගත්තුය. එකල බෝධිසත්වෝ වලංකද කරතබා පලා ගියා. ඔන්න දැන් වලංකදත් අරගෙන දුවලා ගියා. ඔන්න තවත් ඒ වගේ එක හාස්‍යජනක අවස්ථාවක්. ඊළඟට කුදීප බබාවතිගේ හිසේ උකුණ වහින් කරන විදිහත් බොහොම හාස්‍යජනක අවස්ථාවක්නේ. දැන් අනේ හැමදාම හිස්සෝදන නාන පිරිසිදුවට පිළිවෙලට ඉන්න අපේ ප්‍රභාවතිගේ හිසේ මේ ප්‍රභාවති කුමාරිකාවගේ හිසේ උකුණෝ නැත. උකුණෝ නැහැ. හැබැයි අර මේ මේ බොහොම චිත්‍රරූප මැවෙන විදිහට මේ මේ ජාතක කතාකරු මෙතන හඳුන්වා දීලා තියෙනවා. එතු කුදි කොහොමද හිසේ පබාවතිගේ හිසේ උකුණ වයින් කරන්නේ? දැන් කෝ මේ මේ ළමයාගේ ඔළුවේ හරියට උකුණනේ දෙයියනේ කියලා මෙහෙම ඔළුව බලන ගමන් එයාගේ ඔළුවෙන් තමයි උකුණ වර අර පාමේ ගුඩින් තියන්නේ. ඕන්න බලන්න මේ ළමයාගේ ඔළුවේ උකුණු ඉන්නේ හැටි කියලා. ඔන්න ඒකත් අපේ පාඨකයාට ශ්‍රාවකයාට බොහොම හාස්‍යජනක අවස්ථාවක්. ඒ ඉන්න ගමන් කියනවා ඔයා නිකන් මේ ප්‍රත්‍යන්ත ජනපදයක කුමාරිකාව කියලා ලොකු කන් දාන්න එපා කියලා කියද්දී දැන් මේ 28 පිටුවේ තියෙනවා. 28 පිටුවේ තියෙන්නේ මෙහෙමයි. ඉක්බිති කුද දැන් හරි දැන් මේ ආක්ෂර ලිඛිත ගණිත ආදී ඔක්කොම තියෙන බොහොම උගතෙක් කියලා කිව්වහම දැන් පබාවති කියනවා කුද තෝත්තිගේ පමණ නොදැන ගර්ජනා කරන්න අයිය බබ තරම දන්නේ නැතු එන්න එපා මට ආරමිය කියන්න කිව්වහම මොකද කියන්නේ? එම්බල තී රක්නා නිසා මෙතෙක් දවස් මුළුල්ලේ කුසරජ්ජිරුවන් මෙනුවරට ආනියාවත ඔබගේ පියාණන් වහන්සේට නොකීමි වන්නාට ආද දවස් රජ්ජිරුවන් වහන්සේට කියා තීට නිහඬ කියවන්නේමි කිව්වහම මොකද වෙන්නේ?
महत्कोट किया उन बायगेन दें प्रभावती बायगान ईलंगट प्रभावती ऐसा बाईन वेउला अपय बाईन वेउला मैनियन ऐसे नोकियो मैन उन्न तवात अवस्था वक किया उदास तविक अवस्था कपी वोट अवस्था उन्न दुलाई दहतुना किला तीर एक वलान होदला कुसराज तुम अदे अतुटिंग इन मगे नोन दिन मेकर वलां होदल इंदूल टीका तमंग इन तेन अलागन मड कर्ला इन थिंग मेतन तम दूगनला वेद वेटी थिंग मेन हास जनक अवस्था मम सांख्यात्मक दर पेन्नुकन इधत् मे काय पार एम गो मे देवल तो कुशजात के परिपूर्ण विधिट में हास्य रसय पाठ के आट सह श्राव के आट लबादू नवस्था कुदीरापीठ निसंग वसेन्म किया पूर्वांग होना तवत् मे मैन्यू वीडियो किंगता इकमी मुन गहन दहसी ओबट ए पोरंदु लबादेमी अदट समुगा वबट जय जय आई भुवान।